ඔගොල්ලොම දැක්කා මේ 500 දෙන කොත්තුඩ කෙලිම විතරයක්ම දාන වෙන වෙන තැන් වල වගේ විතර ඔක්කොම එකතු කරලා නෙවෙයි විතරයක් දැම්ම වෙනම ඒ වගේ මේ චිකල් එකක් විතරක් අපි වෙනම දෙනකින් ගන්නවනේ රුපියල් 400ක් 350ක් කියනවා ඔගොල්ලෝ මේ දේවල් දාන්නවා ඉතින් මේ වගේ පිරෙන්න කොත්තුවක් එක්ක චිකල් ලෙග් එකක් විතර දාලා ආයි බෝන් කියලා ඔන්න කට්ටියෝ පිළිගන්නවා කාලයකට පස්සේ ආව ඔන්න මං ආයි YouTube එකට ආවේ වෙන මොකටවත් නෙමෙයි ලස්සනම ලස්සන බ්ලොග් ඒ වගේම කෑම බීම ඔයාලට අලුතෙන් හඳුන්වලා දෙන්න ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යන් අපි අද ආපු තැන අලුත් තැනක් ඒ තැන පෙන්නන්න ලංකාවේ කොහෙවත් නැති අඩුම ගානට කොත්තු නිකන් කොත්තු නෙවෙයි චිකන් කොත්තු රෝස් චිකන් එකක් එක කන්න පුළුවන් තැනක් තමයි මම අද ඔයගලන්ට පෙන්නන්නේ ඉතින් වැඩි කතාවක් නැතුව හදන විදිය මොනවාද තියෙන්නේ කියලා බලන්න යන් එහෙනම් දැම්මම මේක තමයි ඉතින් තැන ඔයගොල්ලෝ හරියටම තැන කිව්වොත් ගල් කිසි ඉඳලා හරියටම අත්තිඩිය ආර්පිකෝ එක අත්තිඩිය ආර්පිකෝ එක ගාව ඉඳලා මීටර 100ක් වගේ බෙල්ලවිල පැත්තේදී තමයි තියෙන්නේ මේ ඉන්නේ අපේ කොත්තු මෙතන තියෙනවා තව බන් වර්ග සබ්මරින් ඔක්කොම ඒ ඔක්කොම හදන චෙෆ් තමයි මේ අවුරුදු ගානක අත්දැකීම් තියෙන චෙෆ් කෙනෙක් එතකොට ඉතින් ආයේ කෑමකේ රහගෙන කියන්න දෙයක් නැහැ නේ ඔයගොල්ලන්ට දැන් අර හදන විදිය බලන්න පුළුවන් ඉතලම කියන්න ඕනේ මේක රුපියල් 500යි වෙන්නේ ඔයගොල්ලෝ බලන්න මේ 500ට දෙන කොත්තුව වෙන ඕනම තැනකින් කොත්තුවක් ගත්තම අපිට දෙන්නේ පැලි කඩල කැලි කඩල හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි රෝස් චිකන් ලෙග් එකක්ම දෙනවා කොත්තුවට 500 කොත්තුවකට ඔව් 500 කොත්තුවට තමයි දෙන්නේ ඉතින් වැඩි කතාවක් නැහැ යන් අපි ඊළඟට කොත්තුව හදන විදිය බලන්න ඔන්න දැන් අපේ කොත්තුව හැදෙනවා කිසිම වසක් විසක් නැහැ මුලින්ම එළවලු ටික දැම්මා ඔන්න නෝනු ඉගුරු දැම්මා ඔන්න ගහන්න වැඩේ පටන් ගන්න තියෙන්නේ බලන්න 500 කොත්තු වඩන්න ඕකලන්ට පේනවනේ කෙලින්ම බිත්තරයක් දානවා ඕකලන්ට අවශ්‍යයි නම් පුළුවන් කියලා සැරට ඕනනම් සැරට සැර නැතු ඕනනම් සැරට මම නම් සාමාන්‍ය සැරට කන්න ආසයි ඉතින් පොඩ්ඩක් වැඩි සැරකට තමයි හදාගන්නේ මෙන්න මෙහෙම මෙන්න මේ තියෙන කොත්තුවට හැම වෙලේ චිකන් එක බලන්න එක්කෙනෙක් එක චිකන් ලෙග් එකක් ගන්නනේ බලන්න එනේ කිසිම දැනක දෙන්නේ නැහැ චිකන් ලෙග් එකක් 500 කොත්තුවකට ඉතින් ඕගොල්ලෝ බලන්න කාලම් බලන්න මේ බලන්න හැදෙන විදිහ අරේ මේ වගේ අදින කොට වරෝ මේව මිකුත් දෙමිලි නෑ කොත්තුවට එළවලු ටික දැම්මා අම්මෙන් කෙලිම බිත්තරේ දැම්මා කොත්තු යන වැඩි රුපියල් 500යි මේ දින ඉතින් 500කට අපිට හම්බ වෙන කොත්තුව
කොහෙවත් මෙහෙම ලෙග් එකක් දෙන්නේ නැහැ. දෙන තැනක් තියෙනවා නම් අපිට කියන්න අපි කියනවා අටපට්ටමට. බලන්න පෝෂන් එක. කෙලින්ම චිකන් ලෙග් එකක් දෙනවා. ඕගොල්ලෝ ඕන වෙලා ගෑයලා කල්බන් අනිවාර්යයෙන්ම දෙනවා. මේ තියෙන පෝෂන් එකට හම් වෙන චිකන් එක. ඒ වගේ මේ තියෙන ෆුල් කොත්තුව රුපියල් 500යි වෙන්නේ. අපි දැන් කොත්තුව කාලා බලමු ලහ කොහොමද කියලා. එහෙනම් අපි යන් කොත්තුව කන්න. පෝෂන් එක කොහමද පේනවනේ ආයි පිරෙන්න තියනවා කියලා. අවංකවම උත්තරේ දිනව කැමර හයිනා රහයි කියෝ නැත්තන් නැහැ කියන අවංකවම බලන්න අපි ඉස්සෙල්ලා කාලා බලමු. කොච්චරම් දුබිරි. රස දුබි කිසිම අර ජරා රසවල වල ඒව එකතු වෙලා නැහැ. ඒ හින්දා ස්වභාවිකම කියනවා රහයි. ඕගොල්ලෝ දැන් ට්‍රයි කරලා බලන්න බොරු කියන්න ඕනේ නැහැ. ලෙග් එක හොඳට මික්ස් කරලා වෙනම රෝස් කරලා තියෙනවා. ඕගොල්ලෝ බලන්න දැන් එතකොට ඕගොල්ලොම දැක්කා මේ 500 දෙන කොත්තුවට කෙලිම බිත්තරයක්ම දාන වෙන වෙන තැන්වල වගේ බිත්තර ඔක්කොම එකතු කරලා නෙවෙයි බිත්තරයක් දැම්ම වෙනම ඒ වගේ මේ චිකන් ලෙග් එකක් විතරක් අපි වෙනම දැනකින් ගන්න ඕන රුපියල් 400ක් 300 50ක් කියනවා. ඕගොල්ලෝ ඒ දේවල් දාන්න ඕයි. ඉතින් මේ වගේ පිරෙන්න කොත්තුවක් එක්ක චිකන් ලෙග් එකක් බිත්තර දාලා එක් දාලා එළවලු ඔක්කොම
මම කනෝ මම කඩ කැමදාදි ගොඩක් තියෙනවා සබ්මැරින් බර්ගර් සවර්ම මේ කොත්තු කියන අයිටම් එක අලුතෙන් දැම්මේ මේර ලෙවල් ලා මේර ලෙවල් දාගන්න බෑ මේ වගේ කොහමද පන්තිර දෙන්නේ කියලා බලන්නම් අනිවාර්යෙන් එන්න මෙතන මේ කුලක චීස් කොත්තු තියෙනවා චීස් කොත්තු දෙන්නේ රුපියල් 700 රුපියල් 200 වැඩි චීස් කොත්තු එක ගන්න නෝමල් කොත්තු වඩා ඒකෙත් දෙනවා චිකන් ලෙග් පීස් එකක් පිටරයක් දානවා පෝෂන් එක ආයේ හොඳට කන එකෙට මේක ආයේ බඩ පැලෙන්නේ නැති නෝමල් කන නම් දෙන්නට කන්න පුළුවන් ඉතින් මේක සම්පූර්ණයෙන් කනගම වෙලාව යවන්නේ අපි දැන් මේකේ අයිතිකාරය අපේ chef ඉසුරු එක පොඩ්ඩක් කතා කරලා බලමු කොහොමද මේකේ තියෙන තැන එන්නේ කොහොමද කොහොමද මේ ගන්න මේක දෙන්නේ කියලා අපිනම් ඒකට මේ ඉන්නේ මේ අපේ කඩේ අයිතිකාරතුමා chef ඉසුරු ඉතින් අපි එයාගෙන්ම අහලා බලමු කොහොමද මේ කොත්තු රුපියල් 500 දෙන්නේ කියලා chicken leg එකක් දාලා කොත්තුයි එක් දාලා කොහොමද ඒ ගන්න දෙන්නේ කියලා කියන්නේ මේ ඔගෙදී මේ ගොඩක්ම ලොකු ප්‍රොෆිට් එකක් තියාගෙන නැහැ. ඉතින් මිනිස්සුන්ට අද කාලේ අමාරුත් එක්ක හැමදේම අමාරු හැමදේම ගණන්. ඒ අතර මම ඉතින් බලන්න ඉතින් මිනිස්සුන්ගේ බඩත් පිරෙන්න හිතත් හිතත් පිරෙන්න හොඳ කෑමක් දෙන්න තමයි කස්ටමර් බලන්නේ. චිකන් කොත්තු වල අමතර දා මොනවද තියෙන්නේ? මෙන්න මට චීස් කොත්තු තියෙනවා වෙනම ස්පෙෂල් චීස් කොත්තු එකක් තියෙනවා ඒක රුපියල් 700යි එන්නේ. මම දැනුවත් නම් 700 කොහෙවත් චීස් කොත්තු නැහැ. අනිවාර්යයෙන්ම. ඊට අමතරව තියෙනවා අපේ ක්‍රිස්පි චිකන් බර්ගර් එක තියෙනවා, ක්‍රිස්පි චිකන් සබ්මරින් එක තියෙනවා, අපේ ග්‍රිල් චිකන් ක්වාට් එක තියෙනවා, ජිම් යන කට්ටියට එහෙම කනවනම් ඒක රුපියල් 550ක් වගේ දෙනවා. ග්‍රිල් ක්වාට් ග්‍රිල් චිකන් ක්වාට් එකක් එනවා. ග්‍රිල් චිකන් ක්වාට් එකට ටෝස්ට් බ්‍රෙඩ් එකක් එනවා, සලාඩ් එනවා, චීස් සෝස්, මයොනීස්, කෙචප් එනවා. ඒ වගේ අයිටම් එකක් යනවා. ජම්බ හොට් ඩොග් තියෙනවා. තව ලෝ බජට් එකට යනවා 250ට අපේ normal hot dog එකක් යනවා 250 ඉඳන් තියන 250 ඉඳලා තමයි hot dog එකක් යනවා ඒ වගේ item ටිකක් තමයි යන්නේ අපේ quality එකට 250 ඉඳලා තියෙනවා උපරිම යන්නේ රුපියල් 700 800යි තමයි ඉතින් මේ චීස් කොත්තක් රුපියල් 700ට දෙනවා නම් ඔයගොල්ලෝ දන්නවනේ මේ වගේ quality එකට අපි දන්නවා සයිවර් කඩේකින් කැත් එකම විතරේ පරණ තැටිය ගහලා ගහලා දෙන්නේ ඉතින් ඔයගොල්ලෝ බලනවා fresh එළවලු දානවා chicken එක බව පේනවනේ දැක්කනේ ඔයගොල්ලන් chicken එක ඔයගොල්ලෝ දැක්ක කොත්තු වල දාන මේ කොත්තු බව ඒගොල්ලෝ fresh විදියට තමයි කපල ගන්නට වේලාසිනින් තියලා ඒ අපිට අරන් එන්නේ
ඉතින් අනිවාර්යෙන් ඇවිල්ලා try කරලා බලන්න මේකට කොහොමද එන්නේ කියන්නේ කට්ටිය එනවා නම් මේකට රත්මලාන පැත්තේ නම් එනවා නම් මැලිබන් හන්දියේ පාර තියෙනවා මැලිබන් හන්දියේ පාර කෙලින්ම ආවම පස්සේ ආපිකෝක තියෙනවා ආපිකෝක පහු වෙච්ච ගමන් මීටර 100ක් වගේ එනකොට RV බන් ස්පොට් එක තියෙනවා දෙල්ලන්තර හන්දිය නම් එනවා නම් ඒත් තාම ස්කූල් ලේන් එක පහු වෙච්ච ගමන් තියෙනවා මැද්දේ දැක්කනේ නේද එතන ඊට අමතරව ඔයගලන්ට පුළුවන් මම දාන්නම් description එකේ මෙයාගේ number එක ඔයගලන්ට මොනවාරි පාටියක් තියෙනවා නම් පාටියකට කොත්තු දාන්න ඕන නම් බන් දාන්න ඕන නම් ඒ ඔක්කොම මෙයාට call එකක් දීලා කරගන්න අඩුවට offer එකක් එක්ක සුපිරියට ගන්න පුළුවන් කෑම කියන්න දෙයක් නැහැ ඉස්සෙල්ලා ඇවිල්ලා කාලා බලන්න මේ ගාන්ට වෙන කොහෙවත් දෙන්නේ නැහැ දෙනවා නම් මට කියන්න ඉතින් තාම මොනවාරි කියන්නද අපි එනවා එතෙන්ට අතර ගන්න ඕන කොත්තුවක් අනිවාර්යෙන් ඇවිල්ලා යන්න එන්න ඉතින් 192 පාරේ තියෙන්නේ හවස 4 මාරෙන් පස්සේ හරි ඉන්නේ 99 මාරේ නකන් තියෙනවා try කරලා බලන්න කෑවොත් ආරෙම් ඊළඟ දවසේ එනවා ඉතින් මට ඒ ටික තමයි කියන්න තියෙන්නේ එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ වගේ රසම රස තව කෑම දෙන තැනක් අලුත් vlog එකකින් හම්බෙමු මගේ පළවෙනි වීඩියෝ එක කාලයකට පස්සේ මම දැම්මේ ඉතින් මේ වගේ සුපිරි දැනක් තියෙද්දි මට වීඩියෝ නොකර ඉන්න බෑ කියලා හිතුණා ඉතින් ඒ නිසා අදට ගිහිල්ලා එන්නම් ඇවිල්ලා කාලා බලන චීස් කොත්තු normal කොත්තු බර්ගර් සබ්මරින් මෙතනින් කාලා ඔයගොල්ලෝ රසමට කමෙන්ට් එකක් දාලා කියන්න අදට මං ගිහිල්ලා එන්නම් එහෙනම් සුබ දවසක්